nurah sinen kirase hangumang pedese nevatuna gehin hadavat pura deline to deli rasin ki ali asma vedena sinav pipuna sandalu mama inda hita maga tota net hamu ana vita nokia kiyude गैस्ट्रिक तमिल की नहीं अब बोलने को तंगोंने फास्ट दिया ओकटे फास्ट वागे में उनके विश्वास दायक सहने आते हैं इनो विश्वसनीय आयुर्वेद संगठक वाले ने सह दुनो इनो तत्पर हाइन कुया केरी में आरंभ ने बाबा साइनिक वतावरोई इतने मुकदूने माहिया ये मंगी आड़ पासे आपका बैन ना दे इसने मटों अक्का बहन ने माय का पहिंदा द प्रादे मटा देंगी तेरे मम्मा वैराद दक कला किया ला नहीं नहीं ऐसे नहीं मम्मा वैराद दक नहीं मैं या बाय वेला ती इन्ने के बैठ ती आप उल्टे काटिया बेटी दिए ला या से कालों ने काटिया कहा ला ती यहाँ तो मांगे न बाय एक आये अरे तीन पोटे तम बाय वे ने के साधार ඔයාගේ පරිස්සම ගැන හිතලා අනිත් එක ඉතින් අපේ අයියලා හැමදාම ඔයාලත් එක රණ්ඩු වෙන්න ප්‍රශ්න හදාගන්නනේ බලාගෙන හිටියේ ඒ අසර අතුලලා ඉන්නවා ඉතින් අක්කට එම් බය හිතෙන එක සාධාරණයි අනේ මන්ද මහියේ මට හිතරෝම වැරද්දක් කළා කියලා මට සමා වෙන්න ඔයාට තිබ්බ තිසංකයයට කියලාවත් දෙන්න ඕකනේ ඉතින් කියන්නේ අනේ මට සමා වෙන්න මහියේ මට සමා වෙන්න මට හිතනවා මං හිතන්නේ නේතු ඔයාව අනුතරේ දැම්මද කියලා මං අක්කටත් කතා කරලා සමාව ගන්න නෑ නෑ එහෙම වුන්නේ නැහැ මෙතන වාගේ වැරද්දක් නැහැ හැබැයි අසින එක දෙයක් මං ඔයාලට කියන්න ඕනේ මොන ප්‍රශ්න තිබුණා මොන දේ වුණත් ඔයාට හරි වාගේ පෞලිය අයට හරි කරදරයක් කියලා ඔයාමට එන්න කිව්වොත් මං එතන ඇති ඒක මගේ පොරොන්දුවක් मंदानो माया ये मंदानो आमर कुछ रात रहते किया ला आये का दान्ने है मैंने के आये का दान्ने है बे खावे दहर दावस को आये के जाने का मंदानो का नाम को मैं एक ने मैं आँखों शेप कर दे ना को ये वैरी नंती संकाय एक बार दूँ ना आये गान टकर आये मनो आकर आना दे ये बस अलाब अलाग नीम को ओ माया ये मैं कभी तेरना की ताई हुए कभी तेरना ये बसल बला के नहीं मुखो ओए ऐस मत सीने पे ना मत ते हुस में गे ना संदरु सीने मैं उना दे कंदुलेल बिंदु दैसे रूरा हद वत गैस में पारा मेला ते बुलनु बटत मुंदे वाट दंगवा तेरन माने मम कीड़ देवा तीन बरपतल कम देन विला तीन देवा मे हेमद याक मार असैल तीन कलबले हिंदे मदर मे या कदगी लगे नगर ते मुन मुना वे दिखे खाट वेड़ती आयता कौरू वेड़ती आयता कौत दाने असैल के लोकवे का ये या मेरे तुन के हेतु अग्नि सा නෑ නෑ තාත්තේ මම අර ජීප් එක නගලා ෂේප් එකේ බේරිලා ආවා අනිත් එක මං එවල අන්න දැක්කත් මං ඔයාට ඒකයි කියන්නේ ඔය පවුලට මේ ළමයා සම්බන්ධ කරන්න එපා කිය. ගෑවිච ගෑවිච තැනක් නැත්තම් ප්‍රශ්නයක් නේ. ඒක වෙන ප්‍රශ්නයක් නේ. මෙයා මොකටද අසෙල්ලත් අගෙන කළා ඔවා යන්න කිය. මේ කාලේ අපි හැමෝම පරසම් වෙන්න ඕනේ කාලයක්. කලනට කියනවා ඇවිල්ලා දවසක මාව හම්බෙන්න කියලා. මොනවා වුණත් අපි ඔය පරසම් කරගන්නවා. අනේ මේ සුරංජිත්
අනුන්ගේ ළමයි පරිස්සම් කරන්න ඉස්සලා තමන්ගේ ළමයි පරිස්සම් කරනවද? අනුන්ගේ ළමයි පරිස්සම් කරන්නේ අපේ කා නිසා තමයි. මූ ඉස්සරහට යනවා නම් අපිට සල්ලි ඕනේ. ඒ වියේද මං කොහමද හොයන්නේ? මට සල්ලි තියෙනවද? ඒ හින්දා තමයි මං හොඳ දතක් හොයාගෙන ඉන්නේ ඔකට. මොරෝක තියන් ඉන්නේ ඒකට තමයි මං. ඌ කසිප්පු කාර්යයද අරකද මේකද කියන එක අදාල නැහැ දැන්. ඒ වතීත කතා. දැන් ඔය ಭಾರತೀಯ නැමැතිලා කී දෙනෙක් ඉන්නවද? හ? කසිප්පු විකුණු නැමැතිලා කී දෙනෙක් ඉන්නවද? ඔය මේ අරකයි මේකයි බල බල හිටියොත් එම් අපිට මේ ගමන අඬ හම්බෙන්නේ නැහැ. හ? මොන මගුල කරලා හරි අපිට ඕනේ සල්ලි. එච්චරයි. දැන්වත් මං කියන මගුල තේරුම් ගන්න. හරි හරි තාත්තේ දැන් ඕකට අම්මට කෑ ගහලා හරියන්නේ නැහනේ ඔයා. අම්මට නෙවෙයිසෙ මං කෑ ගහන්නේ තමුසට. පරසම් වෙනවා. ද තමුසට ඇමතිකන් කිසි දෙයක් තාම හම්බ වෙලා නැහනේ. ආ? ද බල්ලම අසේල ඌ හැංගිලා. කොච්චර කාලයක් කොහොම වෙන්න වේද කියලා කවුද දන්නේ? දැන් ඔයා ඇස්සේ නිකන් හරි නිවුස් එකක් ගියොත් එහෙම තමුසෙත් මේවට සම්බන්ධයි කියලා. හම්බ වෙයි ඇමතිකන් මෙන් කියලා. දැන් මේ ළමයා ඔයාට සම්බන්ධ වෙලා නැහනේ. අනිත් එක වාහනේ ගියා කියලා මෙයා සම්බන්ධයි කියලා කියන්නේ කොහොමද? වාහනේ ගියත් පරසම් වෙන්න කියලා මං කියන්නේ. මාලි කරුණා කරලා එක්ක ඔයා මට මුව පරසම් කරලා දෙන්න. එහෙම නැත්තම් මුව කරුණා කරලා ගෙදර තියාගන්න මට වද දෙන්නේ නැතුව. Airtel 888ට තවත් අලුත් වෙලා. දැන් unlimited social media වලට තවත් වැඩිපුර apps 3ක් add වෙලා. අදම Airtel 888ක් reload කරන්න. රත්ති milk and malt හොඳම නුවණකාර එකතු. अने වාඩ අසිනි වෙලාවත් කටනම් අඩු වෙලා නැහැ නේද? ඇයි මම මොකද වැරද්දක් කිව්වා? මේමනේ ඉතින් ලෙඩා බලා ගන්න කෙනා වුණාම ඔය හැමදේම ඉතින් එයා කරන්න ඕනේ. ආ, දැන් මං ආව මේ බලා ගන්න කෙනාද? ආ? ඔව්. ඇයි නැද්ද? වරත්තිම ආව බලා ගන්න ඕනේ නැත්තම් මේකට කමන්නේ. දැන් මං එහෙම කක් කිව්වේ නෑනේ. නෑ ඉතින්. මාව බලා ගන්න කවුරුවත් මං ගාව බලෙන් තියා ගන්න ඕනේ නෑ දුෂි. අපි පවුලේ අය වගේ. අම්මා, තාත්තා, නංගි. වාඩත් දින් යාල වගේ එන්න බැරි නම් කිසි ප්‍රශ්නයක් නෑ. අම්බෝ, ඔයාගේ පඬිත් කතා වල නම් අඩුවක් නෑ. මුලින්ම සනීප වෙලා ඉන්නකෝ. හරිද? ආ මේ මේ ඊයේ මම ડોක්ටර් කිව්වා අදට යන්න පුළුවන් කියලා. හරිද? ඉතින් සබය වෙන දෙයක් නැහැ. ආ අද හවසට වගේ ආලුවත් එයි අයියේ. අද? ඔව්. වාට ඒගොල්ලන්ගෙම යන්න පුළුවන්. හ්ම්? එතකොට ඔයා ඒ කිව්වේ මං කොහොමද තනියම ගෙදර යන්නේ? गिदर कौरूत ना अनेक
මම තුවාල තියාගෙන කොහොමද තනියම වැඩ ටික කරගන්නේ? අද අයියගේ ආලු ටික දෙනවා කිව්වා. මට උන් එක්ක විශ්වාස නැහැ. වයි නෝද නැද්ද කියන්නකෝ. යංකෝ. ඒකේ රූපේ ශෝභා හෘදේ කෝසේ පායා තැසේ පැහේ මායා ප්‍රේමේ රහසින්ම වින්දා Good morning, Sia. Ah, good morning. Thank you. Me, Chuti. Abhi den hospital yanda thone neida? Ma thite ude me yanne kiyala. Habai Tushari call karala kiyuwa ya udeta yanawa kiyala kema attara. Thin yama kiyuwa den apita dawalta th yanna wenawane. Siyata depara k yanne enna tamaru hinda me dawal welama me enna kiyala. මාතිටි දවල් වෙලා යන්නේ ඉතින් මං ඊයේ කිව්වා වගේ මේ ලෝකෙම පුදුම තැනක් චූටි දැන් බලන්න කලනම රවට්ටන්න ගිය කෙනා අන්තිමට අවසානයේදී කලනට උදව් වෙනවා උදව් වෙනවා විතරක් නෙමෙයි එයාගේ ජීවිතෙත් බේරෙනවා මොකද දොස්සල්ලා කියලා තියෙනවා කලන ඒ විදිහට එළියෙම හිටියානම් ජීවිතය ගැන විශ්වාසයක් තියන්නත් බෑ කියලා. අනේ මන්දසියේ මට නම් තේරෙන්නේ නෑ. මොනා වුණත් ඔය තුෂාරි කියන්නේ අර අතුලගේ නංගිනේ. එළ මම මේ වෙලාවේ කරන දේ නම් මාරයි. අර අතුලටත් කවුද වැඩි තියලලු? ඔන්ට සැක අපේ ගෙදර ඇතුවට සම්බන්ධයිද කියලා අනේ මන්ද චෝටි මිනිස්සු ජීවිතේ වැරදි මාර්ගවලින් ජීවත් වෙන්න ගියොත් ලැබෙන ප්‍රතිඵලෙ ඔන්නෝක තමයි අවිගත්තු අවියෙම්ම නැසති කියලා කීමක් තියෙනවනේ ඒක ඇත්ත සියේ කොමුණ තුෂාර කියන්නේ හොඳ ළමේ. එයා වැඩ කරන්නේ අර සෙනුරියක් වැඩ කරන තැනනේ. මේ වෙලාවේ යා කරන දේ හරි නැහැ කියන්නේ කොහොමද අපි? ඒකනේ චෝටි මම මෙච්චර වෙලා කී කිය හිටියේ ලෝකේ මහා පුදුම තැනක් කියලා. අපි ඉතින් බලාගෙන ඉමුකෝ මොකද වෙන්නේ කියලා. මේ අද අම්මත් එනවා නේද? ඔසේ රාවේ කිව්වා සමහර විට හවස වෙනකොට එයි. මං අම්මට කියන්න ගියේ නෑ මේවා. ඒක බොහොම හොඳ තීරණයක්. බොහොම හොඳ තීරණයක්. මේ වෙලාවේ අම්මව කලබල කරන්න ඕනේ නෑනේ. මේ එදුකට තාත්තා කොහෙද ගියේ? අනේ මන් අර සුරංජිත් අංකල්ගේ වැඩකට ගිහින් තියෙන්නේ. දවස් දෙක තුනකට එන්නෙත් නැහැ කිව්වලු. කෝල් කරන්නේ මෙපා කියලා තියෙන. අනේ මන්ද මේ දේශපාලන වැඩ. අපි ඉතින් බලන් ඉමුකෝ මොකද වෙන්නේ කියලා. බලන් ඉමුකෝ. එහෙම කරමු සීයේ. අපි දවල් වෙලා යන්කෝ. Edinburgh mayonnaise. Spread the creamy goodness. Mix karanna, rasa remix karanna. මොකද වන් තාත්තේ? ටිකට් කැපුවද? ටිකට් නම් කැපුවා බං මේ
තුෂාරේ නකන් ඉන්නේ. එයා නේතු යන්නේ දියන්නේ. අම්මට සිරි. ඒ තේජිකයා බලපංකෝ බම්බෝ ඈ. අපේ මහත්තයාට මචං දැන් තුෂාරේ නැතුව කිසි දෙයක් කරගන්න බැරි වෙලා. එහෙම ගන්න නෙවෙයි බං. මේ බඩු ටික හරි පැක් කරන් යන්න එයා එන්න බෑ. සීයා නං ඊටියට යාලා ඉන්නේ නෑ බං. අන්දේ තේරුම් අරන් ඉන්නේ. මට කවුරුත් නෑ බං. කල්ණයා කවුරුත් නැතුව විතරක් නෙමෙයි මචං. උඹට මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මේ හොස්පිටල් එකට උඹව එක්කගෙන ඇවිල්ලා අද වෙනකම් මෙච්චර දවසක් ඉන්න හිටියේ තුෂාරි විතරයි. උඹ ඒ දේ හොඳට මතක තියාගනි. මෙත් එක තමයි මේ දේවල් මම උඹට මෙහෙම කියනවා කියලා උඹ මං ගැන වැරදිට එහෙම හිතන්න එපා. මම දන්නවා ඔබ. තුෂාරි ඉදරෑ මාව එක්කන් ආවේ නැත්තම් මම එතන ලේ ගිහිල්ලා මැරෙන්න. ඩොක්ටර් එහෙමයි කිව්වේ. ඒ කියන්නේ උඹේ ජීවිතේ බේරුනේ තුෂාරි නිසා. ඒක තමයි කල්නේ ඇත්ත. ඒක තමයි ඇත්ත. මචං ඔය කෙල්ලෝ බං කොහොම කොයි විදියට කිව්වත් බං මේ දවසක මචං එහෙ කෙල්ලෝ මචං අපේ ලව් එක අපි හොයාගෙන එනවා. ඒක තමයි ඇත්ත. අනිත් එක තමයි කල්නේ හොඳ යාළුවෝ විදියට මචං මේ දේවල් කියන එක අපේ යුතුයකමක් අපේ වගකීමක්. උඹ මචං ඔය මොන ප්‍රශ්නේ වැටුණත් මචං අපි උඹේ පැත්තේ හිටගෙන හැබැයි උඹ කැමති කැමති දේවල් උඹට කරන්න දුන්නේ නැහැ. අපි හිටගත්තේ හරි පැත්තේ. උඹට මචං යන්න ඕන පාර හරි පාර අපි කිව්වේ. හැබැයි ඉතින් නේද මචං තේජකයා අපේ කල්ණයා බං අපි කියන සමහරක් දේවල් ඇහුවේ නැහැ. කරේ නැහැ. ඔච්චරයි මට කියන්න තියෙන්නේ බං. අනේ මේ ඔය බන නවත්ත ගනින් කො මං දැන්වත්. බල මාව බලන්න දායි මට දේශනා දෙන්න දායි. මේ මේ මගේ ෆෝන් එකේ නම්බර් එක ඇති. තුෂාරට කෝල් එකක් ගනින් කො. තුෂාරිගේ නම්බරේ අපි ගාව තියෙනවා බන්නේ. උඹ ගාව මොකද තුෂාරේ නම්බරේ තියෙන්නේ? උඹට වැඩක් නැහැ නේ කියා. අනේ චූටි පොඩි ප්‍රේමවන්තයා නේද? තාමත් ඉතින් හිතේ චූටි චූටි එකක් තියෙනවනේ ආ ආ. සුදවන් එහෙම නෑ. හරි හරි හරි. මගේ මගේ ෆෝන් නරන් දියා මං ගන්න කොල්ල. මගේ ෆෝන් නරන් දියා. අපේ චූටි මහත්තයා ඔහොම ඉන්නකෝ අපි දෙන්න ගිහිල්ලා තුසාරිව කොයි ලෝකෙන් හරි හොයාගෙන එන්න නේද මචං ඈ අද්විතීය 200 Mbps ස්පීඩ් එකකින් දේශේ ෆයිබර් බලවේගයේ ඔබත් අදම අත්විඳින්න දැන් ඒ අසෝවේ මලිතියත් කාටද කෙල්ලෙක්ට SMS ගහනවා කියලා ඒකටත් මල පැනලා ඉන්නේ ඔබත් ඒ අසෙමේ නඩු හබ දාගන්න එපා ඈ තේරුම් ගන්නෝ දැනෙදි මං ඉන්නවනේ ඔයාට තියෙන ප්‍රශ්න ඔයාට මොනවද තියෙන දේවල් කල්පනා කරන දේවල් ඔක්කොම අර ගියා මං ඉස්සර වගේම තමයි මවුලන්නේ මට හිතෙනවා මේවා කියන මගේ කට මීට වඩා හොඳයි ගිල බිත්ති කතුල්ලා ගත්තා නම්